අයිබුවන් සුබ දවසක් හැමෝටම. අද පොඩි පැල ටිකක් ගලවණ්ඩයි හැදුවේ පඳුරු වලින්. ඉතින් පේනවාද මේ වගේ චූටි චූටි පැල ගොඩාක් දාලා තියෙනවා. ඉතින් මං හිතුවා ඔයාලට පොඩි ටිප්ස් ටිකුත් කියලා දෙන්න කියලා මේ පැල ටික ගලවන ගමන්ම. ඉතින් වා අලුතින් වගාව පටන් ගත්ත කෙනෙක් නම් වාටි ගණ ගන්න ගොඩක් දේවල් මේ වීඩියෝ එකේ තියෙනවා. ඒ නිසා ස්කිප් කරන්න නැතුව සම්පූර්ණ වීඩියෝ එකම බලන්න, බඩලා ඉගෙන ගන්න. ඉතින් ඔයා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න, bell icon එකත් click කරන්න. එතකොට තමයි අලුතින්ම වීඩියෝ එකක් දානකොට ඔයාලට බලන්න හම්බ වෙන්නේ. ඉතින් මම මේ චූටි පැල ගලවා ගත්තා මම පඳුරු වලින්. මේ වගේ මේ ගොඩක් සියුම් මේ වගේ මුල්, ඒ නිසා මම මේවට පාවිච්චි කරන්නේ මුදින් හොදාගත්ත ගඟේ වැලි, බොරළු නෙමෙයි. මම දැන් මේ සියුම් වැලි පොඩි පොඩි තරමක් ලොකු කැටක් තියෙනවා. මේක මම කලින් වීඩියෝ එකෙන් දැම්මා මම හොඳට වැලි කොහොමද පිරිසෝදලා පිරිසුදු කරගන්නේ කියලා. ඉතින් මේ වැලි සහ පොලිරි කෑලි එකට එක හදාගත්ත මාධ්‍යකින් තමයි මම මේ චූටි පැල හිටවන්න ගන්නෙ. එතකොට මේ පැල හොඳට මුල් දාලා හැදිලා එනවා. ඔක තමයි එකට එක මිශ්‍රණය තමයි ගන්නෙත්. ඒ කියන්නේ වැලි වැඩිපුර, ඒ කියන්නේ වැලි එකට කොහොබත් කෑලි මේ පොලිරි කෑලි කොටස් එකක් දාලා හදාගන්න මිශ්‍රණය තමයි මේ පැල හිටවගන්නේ. එතකොට මේ පැල ඉක්මනින් ලොකු වෙලා හොඳින් මුල් ලස්සන මුල් පද්ධතියක් එක්ක තමයි හැදෙන්නේ. මේ වගේ මුල් ප්‍රමාණය අඩුවෙන් කැඩෙන පැල තියෙනවා සමහරලාට. ඒවනම් අපිට පුළුවන් වැලිවල උනත් හිටවන්න. නමුත් මම නම් හරි අඩුයි වැලිවල හිටවනවා තනිකර වැල්ලේ. මම නම් ඇත්තෙන්ම කරන්නේ මේ එකට එක අනුපාතයට පොල්ලිලි සහ වැලි පිරිසුදු කරන ලද වැලි එකට එක අනුපාතයට අරගෙන තමයි මම පැල හිටවන්නේ. ඉතින් ඇත්තටම ඒක හරි පහසුයි, පොද වැඩත් අඩුයි. ඉතින් ඒ නිසා කැමති විදිහකට කරන්න පුළුවන් මේ කියවේ මම කරන විදිහ. මේ දාන්නේ දැන් මේ පැල හිටවල ඉවර වෙලා මේ දාන්නේ ඔස්මෝගොට් N+, ඒ කියන්නේ නයිට්‍රජන් වැඩි පොහොර එක. ඇත්තම දැන් මම මේ මාධ්‍ය සකස් කර ගන්නකොට කාබනික පොහොර මිශ්‍ර කරේ නැහැ, මං ගාව තිබුණේ නැහැ කාබනික පොහොර මිශ්‍ර කරන්න. ඒ නිසා තමයි මම ඔස්මෝගොට් N+ ටිකක් දැම්මේ පෝෂණය සඳහා. මේ තියෙන්නේ මම කලින් වතාවක හිටවපු පැල. මේ බලන්නකෝ මුල් වල ලස්සන. මේ රෝගියට හැදෙනවා මේ වැලි පොල්ලෙලි එකට එක මිශ්‍රණය ගත්තම. ඔන්න ඉතින් අද දවසේ මගේ වැඩ ටික ඉවර කරා. පැල ටික ඔක්කොම ගලවලා හිටෙව්වා. ඉතින් හොඳට ඇත්තෙන්ම මාධ්‍ය හොඳට හදාගත්තොත් පැල ටික නිරෝගීව හදා ගන්නවා කියන එක සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ කිසිම ගැටලුවක් නැහැ. පැල හොඳට වර්ධනය නොවෙන්න මූලිකම හේතුවක් තමයි මාධ්‍ය නිසිලෙස සකස් කර නොගැනීම. ඉතින් ඔයාලා මගේ පරණ වීඩියෝස් බලන්න channel එකේ දාලා තියෙනවා.
පොල්ලිලිවල කහට අරින හැටි, ඒ වගේම මගේ කලින් වීඩියෝ එකේ තියෙනවා වැලි කොහොමද පිරිසිදු කරගන්නේ කියලා. ඉතින් ඒවා ඔක්කොම බලලා අලුත් අය ඒවා ඉගෙන ගන්න, ඔයාලගේ වගාවල් සාර්ථක කරගන්න, මේ හැම දෙයක්ම ප්‍රයෝජනෙට ගන්න. ගොඩක් ස්තුතියි. මම භද්‍රා ගුණතිලක, සුබේ මුඩවැඩියා, YouTube නාලිකාවෙන්.